ස්වාමීනාන්සර් නිවන් මාර්ගය ගමන් කරන්නකොට අපි ලොකු බාධකය තමයි දරුවන්ට තියෙන බැඳීම. කොහොමද ස්වාමීනාන්ස දරුවන්ට තියෙන බැඳීම නැති කරන්නේ? මේයි පුතේ, දරුවන්ට තියෙන බැඳීම කියන්නේ තෘෂ්ණාවනේ. උන් තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වැඩි වෙන්නේ? ඈ දුක වැඩි වෙනවා. ඒක තෘෂ්ණාව වැඩි වෙන්න හේතුව, දුක වැඩි වෙන්න හේතුව මොකක්ද? ආරෂ්ඨාංග මාර්ගය දුර්වල. තේරෙනවද? ආරෂ්ඨාංග මාර්ගය දුර්වල. නිසා පුතේ ඔබට මේ දුක වැඩි නම්, තෘෂ්ණාව වැඩි නම්, දුක වැඩි වෙන තෘෂ්ණාව නිසා නම් ඔබ කලින් තියෙන ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගන්න. තේරෙනවද? ආරෂ්ඨාංග මාර්ගය ශක්තිමත් කරගන්න. මේ නිසා දරුවා කියන ධර්මයක් අයිමත් වෙන දෙයක් නෙමෙයි. ඔබේ සංස්කාරයන්ට අදාළ කෙනෙක් ලැබිලා තියෙනවා. තේරෙනවද? ඒ නිසා දරුවා ධර්මයක්. ඒ නිසා ඔබ ධර්මයේ උදෙසා බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ තුලින් ධර්මයක්ම වඩා ගන්න. නිරේතුරුවම ධර්මයාට, දරුවාට කළ යුතු වත්පිළිවෙත්, දරුවාට කළ යුතු උපස්ථානයන්, දරුවාට කළ යුතු යුතුකම් පක්ෂය අකුරට කරමින් නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. තේරෙනවද? ඒ අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට ඒ දරුවා වුණේ දකින්න බුදුරජාණන් වහන්සේ කියන සංසාරයේ ඔබ දරුවන් උදෙසා මහසાગරයේ ජලයට වඩා කඳුළු හෙළ තියෙනවා කියලා. තේරෙනවද? මහසાગරයේ ජලයට වඩා කඳුළු හෙළලා ඔබට දරුවෙක් නොවිච්ච කෙනෙක් මේ ලෝක ධාතුවේ ඉතින් පුතේ ඒ එක දරුවෙක්ව දැන් ඔබට අයිතිද? ඈ දැන් ඔබේ අම්මාට ඔබේ දරුවෙක් වුණා, ඒ අම්මාට ඔබ අයිතිද? මගේ අම්මාට මම දරුවෙක් වුණා පුතේ, ඒ අම්මා මීට අවුරුදු 15කට ඉතින් ඉස්සලා මැරුණා, දැන් ඒ අම්මාට මාව අයිතිද? නමුත් ඒ අම්මාට මාව අයිති නැතුමත් ඒ අම්මා මාව අයිති කරගෙන මොනතරම් මිනිස් අකුසල් කරගන්න ඇද්ද? ඈ මොනතරම් ලෝභ දේශ මොහයන් වඩන්න ඇද්ද? මොනතරම් සිල්පද පිළිගන්න ඇද්ද? නමුත් නොනා ඒ සියල්ල යා කරගත්තේ තමන්ට අයිති නැති දරුවෙක් නිසා නේද? ඈ ඉතින් ඔන්නයේ නුවණ ඒ අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට නුවණින් දකින්න. ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තේරෙනවද? ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවයන් නිසා අපි මේවා කරේ තවදුරටත් මේ පන් දරුවා කියන පංච උපාදානස්කන්ධය කිරී බැඳිලා. තේරෙනවද? ඉතින් එහෙම බැඳිලා ඒක අපි බැඳීම දුර්වල කරගත්තා කියලා දරුවාගෙන් මිදෙන්න අපිට බැහැ. තේරෙනවද? දරුවා පෝෂණය කරමින්, දරුවාගේ අනාගතය සුරක්ෂිත කරමින් තමයි අපි මේ සංස්කාරයන්ගේ අන්තිභාවය දකින්නේ. තේරෙනවද? ඉතින් ඒකට පුතේ මේ දකින මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? මේ මාර්ගය ශක්තිමත් කරගන්න කෙරුවන් කෙරේ මේ සම්මාදිට්ඨිය ශක්තිමත් කරගන්න. සම්මාදිට්ඨිය ශක්තිමත් කරාම සම්මා සංකප්ප ශක්තිමත් වේ. සම්මා සංකප්ප ශක්තිමත් වෙනකොට නෙක්ඛම් සංකප්පේදී මොකද ශක්තිමත් වෙන්නේ? අලෝභ, අදේශ, අමෝහ ධර්මයන් ශක්තිමත් වෙනවා. දරුවා කෙරේ තියෙන ලෝභ සිත ඔබ ධර්මානුකූලව තුනි කරගන්න හේතුඵල ධර්මයන් හැටියට දරුවා දකිනවා. තේරෙනවද? ඉතින් ඊට පස්සේ ඔබ තුළ සම්මා වාචා, කම්මන්තෝ, ආජීවෝ, සීලෝට අදාළංග වැඩෙනවා. ඊට පස්සේ ওই විදිහට මාත්‍ය සම්මා සමාධියේදී ඔබ දරුවා කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියන කාරණයෙන් මුලින්ම අතු කරලා ඉතින් ඔහොම තමයි පුතේ ඒක මෙයා කරගන්නුනේ. අද නේද?